සත්කම් සදහස් තාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන 0771 7007 මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්දදායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත් කරගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශී වුණේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ සිංහල ජාතිය අපේ ආගම ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බිය ඔවුන් තුල තිබෙනු නිසායි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර මේ කෙටි කාලය තුල ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබා ගත යුතු නැහැ. මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය භාවය ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් එදා රුවන්වැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියා කොට තිබෙනවා. සිරගෙවල් ඇතුළත සිට මද්‍යව්‍ය ජාරම් කරන්නට, පාතාලය මෙහෙවන්නට මින්මතු ඉඩක් නැහැ. තවදුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලිවලට, කප්පම් කරුවන්ට, ජාවාරම් කරුවන්ට බියෙන් ජීවත් වන්නට අවශ්‍ය නැහැ. කෙටිකාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම් විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩ දෙන යුගය දැන් අවසන් වී තිබේ. බදුබර අඩුකොට ජනතාවට සහන දුන් දේශීය නිෂ්පාදනවලට අහිතකර තරඟකාරී ආනයනය සීමා කළා. උමන දුෂ්කරතා මැද්දේ වුණත් අපේ අපනයනයන් කඩාවැන්නට අපි ඉඩ දුන්නේ නැහැ. අපි මේ සියල්ල කළේ සාමාන්‍ය තත්ත්වයක් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේ අපට ඉතා ඉක්මනින් කොරෝනා පළමු රැල්ල පාලනය කරන්නට පුළුවන් වුණා. මේ කාලය තුල මා ක්‍රියා කළ ආකාරය ඉතා ඉහලින්ම ජනතාව අනුමත කළ නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදී 3-2 බලයක් ලබා දුන්නේ. මා සාර්ථකද අසාර්ථකද යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවේ. අද ලෝකය පුරා කෝවිඩ් දෙවන රැල්ල පැතිර යනවා. කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියා කරන්නේ සැලැස්මක් ඇතුවයි. වගකීමෙන් ක්‍රියා කළහොත් පළමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අලුත් තත්ත්වය අපට පාලනය කරගන්නට පුළුවන්. මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණයවලට වඩා ආයෝජන දිරිගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇති කිරීමයි. මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බියවන කෙනෙක් නෙවෙයි. හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍ය උදා කර දීමටයි. ඒ අරමුණ ඉටු කිරීම සඳහා හෘද සාක්ෂියට එකඟව අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබටවන්නේ නැහැ. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ලීව ආයුෂ් කහසබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට